සාදුු ශදුු සාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසද හම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාම හාසංග සරනයමි නමස්කාරවේවා තුන්නුරුවනත සැමදාතිසාරණ සරණයමි සාදුු සාදුුසාදුු අපගේ ගුරුදේවෝත්තම කල්්‍යාර මිත්‍ර ගෞරෝණිය පින් අත්ලකු සාමින් වහන්සේට දුක් නිරෝගයේ චිරජීවනය සලසේවා අපගේ නමස්කාරය වේවාසාදුසාදුසා ගර්තර මහාසංරත්මෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්මතුනි අදදවසේ අපි ඒ පස්සිකෝ සදාම් දේශනා මාලාවතලින් අදදස ඔබට විශේෂ දහම් කරුණක් කිය දෙන්න බලාපොත්ව වෙනවා. මේ දහම් කරන ඔබ හරියට ටිගෙන ගත්තතින් ඔබේජීවිතයට අසාධහරන්නකංගෙනකට ඔබට දරාගන්න පුළුවන් හිතක්කේවි. ගෙදර ස්වාමයාගින් ඔබට අසාධාරණ නිතර නිතර වෙනවන. ස්වාමියයාගින් ඔබට තාඩන පීඩනම වෙනවන නිින්දාපාසම නිතර දෙවල් ලැබෙනවන ඒ ඕන දෙකට මුුණ දෙන්න පුළුවන් ඔබට හිතක් කදන්න පුුවන් ඔබේ විරිදකෙන් ඔබට ලැබෙන්නේ ගෙදරදි නිතරවෝම පීඩාවනං ඔබට හිතාදාගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඔබේ දෙමාවපියන්ගෙන් ඔබට හැමතිස්සේම ලැබෙන්නේ අඩුපාඩු කම්මනං ඔබට හිතාදාගන්න අවස්ථාව ලැබෙනවා. ඔබේ දරුවන්ගෙන් ඔබට සැලකිලි සම්මාල නැත්තන් ඔබ කරපු දෙේට ඔබට යමක් ලැබෙන්නේ නැත්තා. තිස තාඩන පීඩන නම් ඔබට හිතාදාගන්න අවස්ථාව ලැබෙනවා. ඔබ කටයුතු කරන ආයතනය ඔබට හැමතිස්සීම බැනුම්බනං අහන්න හම්බෙන්නේ අසාධාරණ කම්බනං එන්නේ ඔබට හිතාදාගන්න අවස්ථාව තියෙන මේ දේශනනා අවසංවෙද්දී. ඔබට හිතන්නයමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාන ලස්සන කරුණක් කරුණුවලින් තමයි අප මේ දේශනාව දේශනා කරන්න බලාපොරොත්තුනනි අපි එකෙක් කෙනට අසාධාරණකම් එන අසාධාරණකම් මැද්දේ තමයි අප ජීවත්වවෙන්නේ. අපට හැමතිස්සේම පේන්න එම වෙන්න අසාධාරණකම් මයි. හැම තිස්සි අසාධාරණකම් මයි පේන්නේ. අපි අසාධාරණකං වලට මැද වෙලා මයින්නේ. කොයලායි බැලුවත් අපිට අසාධාරණකම්කට මුල් දෙන්න වෙනවා. මේ තමයි ඉස්වභාවය. මේ වගේම සිද්ධිය. භාගත වනාසේ වැඩි ටපු කාලි වුුණා ධම්මික කියලා ස්වාමින්නස නමක් ෙටිය. ධම්මික ස්වාමින්නාසේ ඔන්න කුටියකට ගිය ස්වාමිනසල කීපනවක් ඉන්න ආරාමික ගේ වෙලාවින්දල අනුන්ගේ අඩුපාඩු හය හොය 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 අඩුපාඩු හොය හොය අර ධම්ික ස්වාමිනාා සින්න ස්වාමිනසලට ගරා ගරහ දොස්කේ කියේ අඩු පාඩු හදන්නහදනවා. ාසෙල් එකත් වෙලා උන්න ධම්මි ස්වාිනාස පන්න ගත්තව මුන්නා සිටයුත්තේ අපේ සමගියත් නැතින් අපි දහම්මගත්න තිලා නො අනුන්ගේ ඇදකුද කිය කිය මෙතන ඇ ඇදකුද කියන්න නවා අපට මෙතන ඉන්නහම්බෙන්නෑ උන්නා සිටියයි කර පන්න ගත්තා වෙන තැනකට කියා එතන්ට කියපුම එතනත් අඩු පාඩු කියන්න ගත්ත වන්නා සතනත්වේ ප්‍රශ්නම ඇදල ගත්තා එතනට පු ස්වාමින්නාසල වන්නනා තන නු පාන්න ගත්තා තව තැනකට ගියා එතනත් ඒක මුණා එතනනු පන්න ගත්තා ව තැනකට කියා. එතැනොත් ඒක මුනා අතරනොත් පන්න ගත්තා. උන්නාසි කල්පනා කළ මං හැමතිස්සම මේ කෙනෙ ුගුප කාරයයක් කරන්න බැලුවමේ. තියෙන අඩු පාඩුවක් පෙන්නලා ඒකෙන් යා ව්‍යාපතට ගන්න කියලා මම අඩුවක් කියන්න කිය හැමතිිසමට මාවම පන්න ගන්නවා මටම අසාධාරණකගෙන මම යාපතක් කරන්න කියිය මට එන්න අසාධාරණකම්මයි. කෙල කල්පනා කලා බුදුර ජන්නාසලකට කියා. ුරජාණන් වසලගක කිව අනේ ස්වාමටි භාගත වනස් ම මේ යාපතා හොඳක් කරන්න යන්න ඇවතිස්සම මට එන්නේ අසාධාරණකම් මයි කිව්වා මට එන්න නින්දා අපහස මයි කිව මට එන්නේ ගැරහිලි මයි කිව්වා. අනේ භාගතන ඇහමීමං හොදක් කරන්නේ යද්ද මට ගැරහිලි මෙන්නේ කියලාවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධම්මික අතීත වෙච්ච සිද්ධියක් කියන්න කෙවා කියලා නවා ලොකු නුගරක්ෂියත් තිබුණ කාලේ ඉකට කියන අතීත කාලේ තිවිච්චත් ස්භාවේ දැඟහි පරිසර වෙනස්සෙල්ලාගේල්ලා ඒ කාල තිවිචිස්භාවයා විශාල අතුපතර වහිදීගේිය නුගරක්ෂියත් තිබා මේකේ ඒ රාජ්ධානයේ මේ නුගරක්ෂයෙන් රාජධානයක්ම යැපෙනවා එක ඇැදනෝ නිතර දෙවෙලේ හැම කාලෙකම පලදාවදරනවා මේ ගෙඩි කාල තමයි රජරුව අන්තපුරේ පිරිසත් යපෙන් එකත්තක. රාජමාල්ලගය අනෙක් පිරිසට එකත්ක්වෙන් කරලා තිබ. ශ්‍රමණක් බ්‍රාහ්මණනවරන්ට එකත්තක් වෙන් කරලා තිබුණ. අනිත් මිනිසුන්ට එකත්ක් වෙන් කරලා තිබුණ තවත්තක් වෙන් කල තිබුණ මුග පරක්ෂීන්ට කනෙ සත්තුන් ට එකකාත්ක් වෙන් කරල තිබුණ එක කවරු ගිරි කඩාගරයන්න යන්නේ. මෙහෙම තිබුණ දවසක් කොහෙදෝ යන මනුස්සේ මෙතෙන් ඇැවිල්ලා අ නුගාලඟ ටැවිල්ලා එක ගෙඩිත් කඩ ලහැම තනම විසිර ෝලදාල අතු කොලා සිද ලගිය. ඒ වරුක්ෂයේ හිටිය වරුක්ෂ දේවතාවේ. මේ වෘක්ෂ දේවතාව පලදාව දෙන්නතුූගිය. බලන්න දැන් ගොඩාකොය ගස්වලට පලදාව දරන්නතු එකටත් ඔයි විරුක්ෂ දේවතාවන්ගේ බල පැමතිය නවා. ගොඩා කලාවට ගෙවල්වල හැදෙන්න්න ගස්වල ගෙඩි හරියන්න ඇත්තා මේ බුද්ධ පූජාව පුජ කරන පැන්හරි පිරිත්කරපු පැංහරි රුක්ෂයයටට දානවන ගහට දානවන පලදාව දරන්න පටන් ගන්නවා ඒ රුක්ෂවල රෘක්ෂ දේවතාවරුවෙන්න්නවා ඒ ෘුක්ෂ දවතාවර සතුට වෙනකොට පලදාව දෙෙනවා මේ නොග රුක්ෂේ පලදාව දෙන්න ඇතුව කියා අර නොගරක්ෂයටපු රුක්ෂ දීවතාව එඩවාස පළදාව දරන්න ඇතිනට මිනිස්සුන්ට දැ කෑමවීම නැතිවුණා මකුත් නැතිවුණා මේ සිදුවීම සක්දීවිතු දැක්කා සක්වි දැකලා කල්පනා කලා මේ ෘක්ෂ දේවතාව මිනිස්සු කෙරෙහි යහපතක් කරන්නේ මිනිස්සුන්ට පළදාව දරන්න තියෙන මිනිසුට කන්න බොන්න තියෙන මේ රක්ෂී පලදාව නැති කලාමයා මේ රෘක්ෂි දේවතාව එනිසා මේ දේවතාවට මේක දැනෙන්නියමක් කරන්් ඕනෑ කියලා ලොකු හුල්ලඟක් කරගෙන නැවිල්ලා ගා එහ මුදරල දැම්ම බිමට සක් දෙවිදු. උරුක්ෂය දේවතාව ගාමලට වෙලා දැන් අඩාඩිඉවා මගේ විමානත්තිවරයි මං හිටපු තැනිවරයි මේ ගහ විනාස්වෙලා ගියා කියලා. ලස්සලට තිිබච් ගා එක හුල්ලඟකින් ඔක්කෝ විනාශස කල දැම්ම විශ වෙලා ගියා කියලා අඩනාාඩි ඉන්නකොට සක්දිවිඳු මනුස්සවේසිෙන් ඉස්සරහටාව දේවතාව ඉස්සරහට ඇවිල්ල අහනවා දෙවිය ඇයි අඩන්න කියලා හවා. කිව්වා මේ ෘක්ෂයේ හොඳයට තිබුණා මේ ෘක්ෂය මේ හුලඟ කැවිල්ලා කඩාගෙන වටනක ඔක්කොම ගහ මුලිින්ම මුලින්ම මුළුත් එක්කම ගලට ඉදිරිලා වැටුනැකිවා. මගේ විමානත්ක තිබුණ විමානෙත් තිවර යොක්කම විශල්ලගේ කිවා. එතකොට සක්දිවිඳු අහනවා දෙවිද ඔබ රුක්ෂ ධර්මය පිහිටලා ඉදිීද්දිමද මේ සුල්ල ගැවිල්ලා ගහ ගලෝගෙනගී කියලාවා එතකොට රුක්ෂ දේවතාව මම රුක්ෂ ධර්මය මොකද කියලා දන්න මට රෘක්ෂ ධර්මය කියන්නේ මොකක්ද කිය තේරුම් කළ දෙන කිවවා උරුක්ෂ ධර්මය තමයි කිව්වා මේ උරුක්ෂය ඔබ රුක්ෂ දේවතාව වෙලා ඉදදි ඕන කෙනෙකුට අතුකොල්ල කඩාගෙන යන්න පුළුවන් හැබැයි ඔබ තරා ගන්න ඔබ කේතිගන්නෑ ඔබ ඉවසගෙන ඉන්නවා ඕන කෙනෙකුට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන් ඔබ රුක්ෂ ධර්මය පිටල ඉන්නවා ඕන දෙයක් කරගෙන ය දෙ මම තරාහිතක්කු පත් දන්නේ කියලා පුළන්ද කියලවවා කලාද කියලඟවා එතකොට දෙවිය කියනවා අනේ මට එක කරන්න බැරිවනා රුක්ෂ ධර්මයෙන් බෑරවුණට පස්සේ තමයි එනෙක ඉදිරිලා ගේ කිව ඒනම් ඔබ ලඟමයි අඩුව තියෙන්න්නේ ඔබ පොරොන්දු වනොවද කියලවවා මින් පස්සේ අතුකොල්ල කවුරු කඩාගෙනකිය ගෙඩි කවුරු කඩාගෙනකිය ඔබ තරහ ගන්න කේන්ති ගන්න කෙනෙකොට අවැඩක් කරන්නේ කියලා ඔබට පොරොන්දුවෙන්න පුළන්ද කියවවා පරදු දෙන්න කියවා දෙය පොදුනා එවස්සේ සක් දෙවිඳ විශාල වුළන් නි පැත්ති හරගෙනෙවිල්ල ගාත බිච්චි දේටම හිටව වෙන සලස්ව විමානණ තෙම තියෙන සැලස්සවා. කාලයක් ඒ රුක්ෂයේ කොල්ම ගෙඩි කාල රාජ සභාව පිරිසයි සියලු දෙනා ඇපිලා සුසේ ජීවත් වනා. මේ කතාව මුල් කරගෙන බුදුරජාණන් වහසේ ධම්මික සස්වාම ඉදහසකින් ගානවා. ධම්මිකය ඔබ ශ්‍රමණ ධරමී පිහිටලා ඉන්දිද්දිමද. ඔබ ශ්‍රමණධර්මය පීටල ඉන්නකොටමද ඔබ මේ විික්‍ෂුන්හසලා අනක් අයිසතුනාසෙලා ඔබ ඒ ආරාමලින් බෑර කළේ ස්වාමෙන්න්නේ ශ්‍රමණ ධර්මය කියන්නේ කොමක්ද ශ්‍රමණ ධර්මය කියන්නේ ඉවසීම තියනවා කියලා දරාගන්න කිවා ඒවගේම තමයි තරහ නොගෙන ඉන්ඩෝනී කේන්ති නොගෙන ඉන්නෝනේ කියලා මේ ශ්‍රමණ ධර්මය ඔබලඟ තිබනාාද කියලාවා. අනේ ස්වාමේනිී මාළග ශ්‍රමණ ධර්මය තිබුුණ නෑ කිවවා නේ ස්වාමේනි මට ඒ ආරාමල ඉන්න භික්‍ෂුන් වහන්සේලා දොස්කියද්දි ගරාහද්දි මට කේන්තිමාව තරාමාව මට ඉවසීව තිබ්බි නෑ කිව්වා. එහෙම නං ධම්මිකය වරදුන්නේ ඔබටමයි කිව්වා. ඔබ ශ්‍රමණ ධර්මයතුල පිටා හිටිය නං. කිසි ප්‍රශ්නයක් වෙන්න කි තමන් අසාධාරණකං වෙද්දි බලන්න හොඳ ක්‍රමයක් දැන් භාගතනසි පැදිලි කල්ලා ඔබට තේරෙන්ෙන න දනක ඔබ කල්පනා කරන්න ඔබට අසාධාරණකං වෙන්නේ ඔබ හොඳට ධර්මානකූලව ඉන්නොට ඔබ තිතටටම ඉද එද්දිද ඔබට අසාධාරණකං වෙන්නේ. ගෙදර බෙරි දක්නං ඔබ කල්පනා කරන්න. ෙදර කටයුතුිකත් ඔක්කොම හොයල බල ස්වාමියක කයුතික ඔක්කොම හොල බලලා අඩුවක් වෙන්නතු සියල් අංග සම්පූර්ණ කොරගෙන යද්දිද ස්වාමයා මට මේ විදිහට දොස් කියන්නේ ගරාහන්න නින්දා පහස කරන්නේ. ඔබ සාධාරණයක් හොයින ස්වාමියකින් හැමතිස්සම මට සාධාරණයයක් ෝනිම මේ කරන දේට මේකක් වෙන්න ඕන හපතක් වෙන්න ඕන කියලා ඔබ සාධාරණය හොයන්නේ ඔබ සීයට සීයත් තිතටම කලා දේක කළ යුතු දේවල් ටික ඔබත් හරියට මේක තිතටම කළේ නැතිනං එයාගින් සාධාරණයක් බලාපොරොත්තුවන්න බෑ තමන්ගේ පැත්තින් කල්පනා කරන්න තමන්ගේ පැත්තින් කළ යුතු දේවල් තව තියෙනවා ඒටික හරියට කරලා ඉන්න සාධාරණය බලන්න බිරිඳගෙන් ඔබට සාධාරණයක් වෙන්නේ නැත්තිනං ඔබ කල්පනා කරන්න ඔබාතින් බිරිඳට වියයුතු සාධාරණ දේවල්ටික ඔබාතින් ඉට වනාාද එහෙම සයට සීයක් තිතටම වෙලාද ඔබට බිරිඳාතිං වියුතු දේවල්ටික වෙන්න නැත්ති. දරුවෝ කල්පනා කරන්න දෙමවපියන්ගින් ඔබට ලැබීතු දේවල් ලැබෙන් නැත්තැන් දෙමවපියන්ගෙන් අසාධාරණකං අඩන්ත එට්ටන්කම් වෙනවාඩං ඔබ දෙමවපියන්ට කළ යුතු දේවල් නයවරින් නිදාස් කරනට දෙමාවපියක් නයි නිදහස් කළාදද බුදුරජන්වාසි වදාල රද්ධාව නැති අම්මා ශ්‍රද්ධාවතුල සමාධන් කරවන්න ශ්‍රද්ධාව නැති තාත්තාව ශ්‍රද්ධාවතුල සමාධන් කරවන්න සීලයේ නැති අම්මතාත්ත සීලි තුළ සමාධන් කරවන්න නයි නිදස්වෙන්න. දම්දැනම නැති අම්මා තුළ දාහම්දැනම ඇති කරවන්න. ත්‍යයාගවන්ත නැති අම්ම තාතාතුල ්‍රයාගවන්ත බව ඇතිකරවන්න ප්‍රඥාවන්ත බව නැති අම්මා තුළ ප්‍රඥ්ඥාවන්ත බව ඇති කරවන්න. බුදුරජන් වසි වදාල මේටික ආරියට කරගෙන ගිහිල්ලා ඔබ දෙමවපිය කළ යුතුකම් ටික ඔක්කොම කරලා ඉවර වෙනකොටද හරියටම තිතට කරද්දිද ඔබට දෙමවපියන්ගෙන් අයහ පද්දේවල් වෙන්නේ. දරුවන්ගෙන් අයාපත්දේවල් වෙන දෙමවපියන්ට දෙවාාවපියෝ කල්පනා කරන්න දරුවන්ට අපි අති වියතු දේවල්ටික ඔක්කොම වුණනාද. තිතටම කළයුතු දේවල්ටි කරලා අවසානද. ඔබ හරියටම සීයට සීය හරිටම තිතට දරුවවෙන්විී කළයුතු දේවල්ටික ඔක්කෝම කරද්දිමද මේ අසාධාරණකං ටික ඔබට වෙන්නේ. කියල කල්පනා කරන්න එතකොට. එකිනිෙකාට එකිනිිකාට ගෞරවාමිත බව ඇතිවෙන්න විදියට කටයුතු කරත් දීමද ඔබට අසාධාරණකං වෙන්නේ. ආයතනින් ආතනයේ ප්‍රධානයකින් වේවා රාජකාර කරන ආයතනින් කියලත් නිලතරදාලම් පිරිසකින් වවා ඔබට නිින්දා පාස දොස්පරොස් ගැරහුම් වෙනේවා තාරන පීඩන එනවා නම් මේවා එන්නේ. ඔබ විසින් ආයතනයට කළේතු දේවල්ටික හරියටම තිතට කරගෙන අද්දීමද අඩුපාඩුවක් වෙන් නැතිවෙන්න ඔක්කෝම හරියටම කරද්දිමද ඔබට මේ ප්‍රශ්නටිකේ එන්නේ කියල කල්පනා කරන්න එතකොට තේරේ කාගකාගෙත් කිල්ලෝටවල හුණු පොඩ්ඩ පොඩ්ඩ නමු තිබෙනවා කියලා එතකොට තේරේවී තම තමන්ගේ ළඟත් අඩුපාඩු තියෙනවා නොවා කියලා තම තමල් අංඟ තියෙන අඩුපාඩු දකිද්දි දකිද්දී තමන්ට දැනේව එහ තම අංගසම්පූර්ණ කෙනෙක් නෙවෙයි ඒ නිසා මේ අසාධාරණකං වෙනවා කියන එක ස්වාධාරණයි කියලා ඒ අසාධාරණ නැහැ කියලා මේ අසාධාරණකං එන එක ඒ ආයුතු ව කියලා එතක ටවබට පුළුවන් ඔවේ හිත මත්්‍යස්ථ කරගන්න ඔබ සාධාරණයක් හොයන් ගියෝොත් නැත්තං විදෝනෝ සාධාරමයක් අංග සම්පූර්ණ සාධාරණයක් ලෝකින් හොයන් බෑහෙම ඒ අංගසම්පූර් සාධාරණයක් වෙන තන අපිට හොයන්න තන නෑ මේ ලෝකී ඒළඟට කල්පනා කරන්න මේ විදියට කල්පනා කරද්දිත් හිත මධ්‍යස්ත වෙන්නේ නැති නම් කල්පනා කරන්න කිසිවර දක් නැති සියල් දත් සියල්ල අවබෝධකට වදාල දසබලඥානයෙන් යුතු. විශාරදරඥාන හතරකින් යුතු. පස්ඇැසකින් ලෝකේ දකින්නාව, සරර්ඥතා ඥානයෙන් යුතු. අපේ ශාස්සුල්නාසේ සියල්ල දන්නාවූ සියල්ල දක්නාව බුදුරජාණන් වහන්සේටත් නිදා අපහා සාවානං අසාධාරණකං ගාවානං දොස්පරොස් ලබන්න උනානම් ගැරහෝම් ලබන්න උනාා නම් නික්ලේෂී බුදුරජාණන් වහන්සේටත් මේ ප්‍රශ්නටික ආවානං අපට මේවාගේ ප්‍රශ්නයක් කෙනවා කියනෙක සාධාරණයි නෙවෙද. සියලු වරදවන් නිදහස්සු කිසිම වරදක් නැති බුදුරජාණන් වහන්සේටත් අසාධාරණකංගා වන මේ සුන්දරී පරිප්‍රාජිකව මරල භාගතු වහන්සේ වල්ලා දෂය කරලා මරලා මල්ගොඩි හැඟුව කියර ෝද අරගනාවානං මළමිනය උස්සගෙන දෙවරංවර වටේ ගියානං මේ භාගතු ස්තරයක් දූෂනය කරලා මරලා කියලා මේ විදියටටත් චෝදනා කර කර කියා නම් බුදුරජාණන් වහන්සට සේල්ලෝ කරමක් සේකරපු බුදුරජාණන් වනා සිටත් මෙහෙම ප්‍රශ්නවානම් අපට මේ වගේ පස්්නේනවාය කෙනකන නයක් නැහිත මධ්‍යස්ච කරගන්න ඔහොම තමයි. අසාධාරණකං එෙනවා. ඒ අසාධාරණකම් ඇද්ද ජීවත්තයන්න තිෙන්නේ. ඉතින්ඒ අසාධාරණකං වොලට මුොහුණ දෙන්න පුළුවන් විදියට මේ හිත සකස්කරගන්නක තමයි හොඳ. කියලා කල්පනා කරන්න බුදුරජාණන් වහසේටත් ගල් පෙරලවානං බුදුරජාණන් වහසේ මරන්න දුනුවායව්වානම්. මේ චිංචිය බඩකුත් උස්සගෙන ආවානං ැබක්කොකු විදිහයට බඩක් උත්සක නැවිල්ල භාගතුනාසට නින්ඩා පහස කලා නම් දොස් පර්සන ගොඩා මොන සාධාරණ භවක් තිබීධතන කි්සිිම සාධාරණ බවක් නැතුව ඒවිදියටත් බුදුරජණන් වහන්සේට ආවානං අපි ගැන කවර කතාද එහෙම බලද්දී බලද්දී ඔබට තේරේවි මේගැන කලවලවී ඇති පලක්නය අසාධාරණකන් යනවා ඒට මූුණ දෙන්න පුළුවන් තට මේ හිතා දෙනක තමයි කරන්න තියෙන්නේ. ඕන දෙයක් වෙද්දෙන් ඕන කෙනෙක් ඕන දෙයක් කියාපුාවේ මං හිතහදාගන්නවා කියලා හිතම ද්‍යස්ත කරගන්න. ආං එතකොට ඔබට හිතට සැනසිල්ලක් දැනේ හිතට සංසිදීමක් දැනේවි හිතට පිහිටක් දැනෙනවා වගේ දැනේවි. ඇත්තටම පිහිටත් තියවි. ඒම කරද්‍යත්. ආයායනොවන තවත් හිතන්න. මහරාතන් වහන්සේල්ලා වැඩි හිටියා. උන්හන්සෙල්ලා කිසිම අසාධාරණයක් නැතුව ජීවත් එද්දී. උත්තර කියන සාමනේරයන් වහන්සේ උන්නාන්සේ ගීල උලයින්දෝනවනේ. කොහොඹොල කොඩි ඉන්දෝනවන. කිසිම වරදක් නැතුව. කිසිම වරදක් නැතුව බිම්බිසාර රජ්ජුරුවොත් දුක්වින්දාානං වරතන් වන්සලලා මුගලන් මරතන් වන්සිේ ලාෑට කුඩුවෙනක ලොරු පන්සියක තුලා ගානවා මොන සාධාරණ භෞත මනොව ඉංකලාර්දනවා. නමුද ඒ රහතන් වහන්සල්ල අවබෝධී තුළ හිත පිහිටවාගෙන. අසාධාරණ කම්මැද්දි සාධාරණය කොයන්න ඇතුව අවබෝධී තුළ ජීවත් වනා. හිත මධ්‍යස්ථකර ගත්ත මේක තමයි ලෝකස්වභාවය කියලා කල්පනා කල්ලයි රහතන් වහසිල්ලා ඒතුළ හිත් සන්ති දෙව්වා. හිතුලට පිහිටක් කොයා ගත්තා පිලිසරණ කොයා ගත්තා රැකවරණය කොයා ගත්තා ඒනම් අප කොටමත්තක තමයි කරන්න තියන්නේ හොන්දට කල්පනා කරන්න ඊළඟට අටලෝදහමේනවා සැපයා වනං ඊළඟ මතති දුකේනවා කියන එක සාධාරණයි දැන් මේ ප්‍රසංසාාව ලැබෙනවානං හෙට නින්දාව ලැබෙනවා කියනෙ එක සාධහරණයි අලෝදාම ලෝකට අනුව පෙරිලි පෙරිලි පෙරලි පෙරලිය නවා සැප දුකට පෙරලෙනවා ප්‍රසංසාාව නින්දාවට පෙරලෙනවා මේක තමයි ස්භාවය ලෝක සභාවය ඒ නිසා යස අයසට පෙරලෙන ලෝක කපීන්නේ දැන් මේ හොඳට පුදසත්කාර දක්වගෙන වැඳගෙන කතාකර ඉන්න කෙන ඉල්ඟ ොහොත බයින්න පුළුව ැන් මේ හොඳටුතු කරගෙන ඉන්නගෙන එකට සමගින් ඉන්න කෙන ඊළංග බොහොතේ බෙල්ල කපල දාලා ඇන ්‍යචය කියන්න පුළුවන් ඒ නිසා අසාධාරණකං අපි කොච්චර සාධාරණ වන්න මහන්සි ගත්තත් අසාධාරණකං එනවා කියන එක ලෝකෙ ස්වභාවයි ඒක අපට ඉක්මෝල්ලගේ යන්න බෑ ඒ නිසා මේ දැන් කරන්න තියෙන්නේ හිතාහදන්න අටලෝදාමින් කම්පාාවවෙන්න තිවිදයට. ඒමත් අසාධාරණ කම්ම නං එන්නේ. කල්පනා කරන්න අසාධාරණ කම්ම නං එන්නේ. මේ සසරේ යන කල්ම අසාධාරණ කංවලටම තමයි මොුණ දෙන්න වෙන්නේ. මේ සසරේ යන කල්ම දුක්පීඩාවලටම තමයි මහුණ දෙන්න වෙන්නේ සසරය යන කල්ම විදුවන්න තමයි තියෙන්න්නේනම්. එනම් මේකින් බෙරිල් ලක්නෑ. දිගටෝම සසරේ. අසාධාරණකංගොලට ැද මැදිවී යන්න වේවි. සසරේ යනකල්ම දුක්විඳ දුක්විී යන්න වේවි. සසර ගැන සිහි කරලා කල්පනා කරන්න මේ අසාධාරණකං හොය හය සසය ගිල්ලා විදෝනවට වැඩිය මේ අසාධාරනණකං හොයන් නැතුව හිතසංසිදවාගෙන ජීවිතීට පිටක් කදාගන්නවා කියලා. අසාධාරණකං හොය හොය විඩෝ විදෝඉන් නැතුව ඒ අතැරවදාලා හි සතුටින් ඉන්න පුළුවන් එලා හිතට සැනසන ධර්මයක් පුර්තු කර ගන්නවා කියල කල්පනා කරන්න ආං එතකොට ඇත්තතුම් ඔබට සුවපත්පාවයක් ලබන්න පුළුවන් අසාධාරණ කංවෙනින් ඔබ දුක්වෙඳන්න. ඔබේ පීඩා ඔබට සංසිදුලයාවේ. ඔබ විඳුවන්න ප්‍රශ්න ගොඩා කඔබට අවසංවෙලායාව. එනිසා අපි ඔබට ආශිර්වාද කරන මේ දහම් කරනු ටික් තේරුම් අරගෙන අසාධාරණකං ඔබේ ජීවිතයේ ටේද එද්ද. දුක් පිීඩා ඇති වෙන දේවල් ඔබේ ජීවිතීට දැනදදි දැනිදදි. ඔබට ඒ සියල්ලාට ඇරල සුව පාසුවයෙන් වාසය කරන්න. ගෞතම බුදුසසනයේ පිළිසරල්ලබන්න. සියලු දෙනාට භාග්‍යයේ වාසන උදාවිත්වා.සාතුසාසාතු. අල්දවස අපි මේ රැස්කළ සියලුපින් සක් දෙවිඳුම් ප්‍රධාන සදවුලෝවාසී සියලු දෙවියෝ අනු මෝදංමිත්වා, ගටිකාර ්‍රහම රජ ඇතළ සියල බ්‍රහක්මෝ මේ පින් අනමෝදංවෙත්වා සියලු දෙවියෝ බ්‍රක්්මෝ නාගෝ සැපන් සැපේට් පත්තෙත්වා සංසාරදුකින් අතමි දෙෙත්වා සාධසාදුසා රැස් කල සියලු පින්ං අපගේ ගුරුදේවෝත්තම කල්්‍යයානමිත්‍ර ගෞරුණී පින්හත් ලකු සාමීන් වහන්සේ ප්‍රධාන හමිණවාසි රටවාසි ලෝවාසි සියලු පින්ව ස්වාමන්වාහස ලටනකාරි පින්න්නත් දරුවන් අනකාරිකා මෑලියන් වහන්සේලාට ඒවගේ අද දවසේ ම පසික සදදාම් දේන පත් ල යා ි ව සිට මේ සදදාම් දේශන පටිකත කෙරින් සඳ බෝසිෙන් ැප න අපපගේ පින්වත් නිශාන්ත මාර් සිංග මාත්ම ඇතුළ පවල් සසිල්ල දෙනාට. පගේ ්‍රදධා කාර සල පින්හතුන් ්‍රදධ මාසික දරම මාජ සීල පිගතුට. ඔබ අප සෑම සලු දෙනාට මී පින් සයන මෝදංවෙත්වා සලු දෙනාට තු රෝණ අනන් තා ශිරවාදින්. නිදුක් නිරෝගී සුවපත්භාවේ සැලසෙත්වා මෙලවජීවිතය වාසනාවන්ත වෙත්වා පරල සුගති ගාමී වෙත්වා සසරදුකින් අතම දෙනට මේ පින් උපකාර වෙත්වා සාධසාධසා. සියලුදනාර් ටෙරුවන්සරණයි නමවබුද්ධායි මෙවැනි බටිනා ධර්ම තිේශ නාශ්‍රවනය කිරීමට ශ්‍රතා ඩේලි ු චැනලේ සබස්කයිබ් කරන්න.